ආදරණය පුංචිදදුුවඒ පොතේ ඕගොල්ලොත් එ අද කතා කරන්න යන්නේ පංගු බෙදීමේ ගනිත ගැටලුවක්. අපි බලමු හෙනම් මේ පංගු බත් බෙදීමේ ගනිත කැටලූ කොයි වගේද කියලා. ඉතින් මේ වගේ තවත් වීඩිය ඔයා බලනවනං අපේ YouTubeු නාලිකාව සබස්ට්‍රයිප් කරන්න කියලත් ගොඩක් කාදරයඉඉල්ලනවා. ඒ වගේම ඔයා තුන හතර, ණවලයි ආදරනීය පුංචි දරුවක් නම් ඔගලන්ට පුළුවන් අපේ ඔන් Onlineයින් පන්තියට සහභාගි වෙන්න ඒ වෙනුවෙන් මෙන්න මේ අංකෙට ඔයාගේ නම්ම ස්ත්‍රණිය වටසැප් කරන්න ඉන් පස්සේවාට සහභාගි වෙන්න පුළුවන් අපේ ඔන්ලයින් පන්තියට ඉතිං අපි අමු ගැටලුවට මොකක්ද මේ පංගු බෙද මේ ගනිත ගැටලුව කියන්නේ ඔන්න මගේ පුතේ අපිට ගනිත ගැටලුවක් දීලා තියෙනවා මේ තියෙන්නේ ඒ ගනිත ගැටලුව දැන් හොඳින් කියොමු බලන්න ABCCD මධ්‍යස්ථාන හතරක නිරෝධායනය කෙරෙන පිරිස් මෙම රූපසටහනේ නිරූපණය කෙරේ. ඒ මධ්‍යස්ථානයේ සිටින පිරිස එකසිය විස්සකි. ඒ අනුව B.BC. මධ්‍යස්ථානවල සිටින මුලු පිරිස කොපමනද. දැන් ඔයාට ගාන තේරුුණේ නැති නම් ගාන ගැටරු සහගතයිනං ඔයා අනිවාරයෙන්ම තව පාරක් කියවන්න ඕනේ. ඒ කියව්ව කියල ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ ගනිත ගැටලුව හොින් තේරුම් ගන්න පුළුවන් වෙනම විතරයි. ඉතිං ඔයා ගනිත ගැටලුව තේරුම් ගන්න තරමට පුතේ ඉක්මන්ට ගනිත ගැටලුව හදාගන්න පහස්සුයි. ඒ වගේම තමයි ඔයා මේ තොරතුරු ටික අනිවාරයෙන්ම කටවැඩ කොලේක වෙනමම ලියලගාන හදන්න ඕනේ. එහෙම උනොත් තමයි හොඳ ලකුණකට ඔයාට යන්න පුළුවන් තත්ත්වයක් උදා වෙන්නේ. එහෙම නම් මේ තියනෙ පුතේ පළමුුවනි පත්්‍රයට එන්න පුළුවන් ගැටලුවක්. ඔන්න හොඳින් බලන්න ABCD කියලා තියෙනවා? දැංෝගුලන්ට මං මේ පෙන්න්නන රතුපාට ොට්ට කෙමේ ABCAB CD කියලා මධ්‍යස්ථාන හතරක් තියෙනවා. දැන් ඔයාටිහිත එක පාරව මේ තියෙන්නේ මධ්‍යස්ථාන නෙවෙයිනි නෑ. ඒ මධ්‍යස්ථානවල ඉන්න පිරිස ගැන තමයි මේ ප්‍රස්ථාරයකින් අපි මේ වට කියනව පුතේ වට ප්‍රස්ථාර කියලා. ඒ වට ප්‍රස්ථාරයකින් නිරෝපණය කරලා පෙන්නලා තියන්නේ. එහෙමනම් අපිට පොඩි ඉංගියක් දීල තියෙනවා. කොතනද මේ ඉංගිය දීලා තියෙන්නේ. බලන්න ABCD මධ්‍යස්ථාන හතරකන රෝධායනය කරන පිරිස් මෙමර උපසටහනේ නිරූපණය කරෙ. මෙන්න මෙතන තමයි අපිට දීපූ ඉගිය. හොඳට බලන්න. ඒ මධ්‍යස්ථානයේ සිටින පිරිස එක සිය විශ්වකි. අන්න පුතේ අපිට කියනවා ඒ කියන මධ්‍යස්ථානයේ ඉන්න පිරිස එක සිය විස්්සයි. ඒහනම් අපිට බය නැතුව දැන් කියන්න පුළුවන්නේ. මෙතන ඉන්න කියද එකසිය විස්සයි. එතන ඉන්න පිරිස්තමයි මංම නිල්පාටන් ලියල් තින එකසිය විස්සනේ. එහෙන ඔයාට පේනවද ඉතුරු කොටස්තුන මෙන්න මේ බී කියන කොටසත් සී කියන කොටසත් දී කියන කොටසත්. මේ කියන කොටස්තුන හරි අඩක් කියලා. මේ සම්පූර්ණ වෘතයෙන් හරි අඩක් තමයි. කියන්නේ ඒ වගේම BCDCD කියන ඒ වගේ එකතුව ගත්තොත් ඔගොල්ලොන්ට තේරෙනවා මේකත් හරි අඩක් හැබැයි මේ කියන බාගේ මත්තැත්තම් හරි අඩ තුනකට බෙදලා තියෙන්නේ. තවත් විදියටකිීවොත් මෙහා පැත්තේ ඒවල තියන එකසිිය විස්ස තුනකට බෙදලයි තියෙන්නේ. ම් බලන්න ඕනි පපුත්තේ අපි මේ එක සියවිස්ස කොටස් තුනකට බෙදලා. එනං හරි ලේසීමයක කරගන්න නේ අපි බෙදනවා. එක සීවිස්ස මේට ඉට පස්සේ මේකට ඒවගේ මතුමයි මෙන්න මේකට කොටස් තුනකට බෙදනවා. මේ ආකාරයට බෙදුවහම අප බෙදල බලමු කොයි වගේ පිතුරද අපිට ලබෙන කියලා. එතකොට මේ එක් කොට එක කොටසකට ලැබෙනගේ හොයාගන්න පුළුවන්. එක සියවිස්ස, බෙදීම දීර්ගබෙදීම භාවිතා කරන්න තු අපි තුනෙන් බෙදන්න පුතේ BCDCD කියන කොටස්තුන නිසා. දොළහට තුනේ ඒවා හතරයි එනම් තුන්මාරයක් හතර දොළහයි දොළෙහෙන් දොළහක් අඩුනාට පස්සේ බින්දුවයි. දැන් මෙතන තියන බින්ඳුව පුතේ පහළට අරගන්නවා එතකොට බිින්දුවට තුනේවා පින්දුුවයි. තුංවාරයක් පින්දුව පින්දුුවයි දැඔන්නා අපිට පිළිතුර ඇවිල්ල තියෙන්නේ මෙන්න මෙහෙම. බිින්දුවෙන් බින්දුවක් පින්දුුවයි. මෙන්න මෙහෙම අවසාන පිළිතුරක් කෙනවා. දැන් රෞව්මට එහා පැත්තෙන්වයා දකිනවද මේ කොටස්තුනට මම ඊතල තුනක් ඇඳල තියෙනවා. ඒනම් අයපුුත්තේ මේ සෑම කොටුවකමආගය ඇත මේ සෑම කොටසකමාගය හතලිහයි. ඒනම් අපි හතලිහ ගුණ කරනවා කියෙන්ද දෙක. ඇයි ඇත්තටම දෙකෙන් ගුණ කරන්නේ අන්න ලොකු ගැටලුවක්. අපෙන් අහන්නේ දැන් ඔන්න අපි රැවට එන්න හොඳ නැහැ. ඔන්න ගැටලුවට අපි රැවටෙන්නේ නැහැ. මේ බලන්න. අපේ අහන්නේ B.BC. මධ්‍යස්ථානවල සිටින දැක්කද අපෙන් අහන්නේ දෙකක් විතරයි එහෙනම් මගේපුතේ මතක ඇතුව මෙතන ගාන අවසාන වෙන තුරු කියවන්න අවසාන වෙන තුරු කිය වෙනත්ත යාට වරදින්න තියෙන ඉඩකඩ වැඩි එනම් B.BC. මධ්‍යස්ථානවල තමයි අප අහන්නේ ඒ අනුවපුතේ හතලිහ දෙකෙන් ගුණ කරනේ ගැන හතලිහේ ඒවා ක් තමයි B.BC කියලා කියන්නේ. ඒම නම් අපිට පිළිතුර අසුවුවයි කියල එනවා ඒනම් පිළිතුර ලස්සනට අසුවයි. අන්න ම මේහා පැත්තෙන් දාලති නොෝ සෑම කොටසකමාගේ හත්තලිහ බැගින්නඉන්නේ. එනම් මුල පිරිස තමයි පුත්තේ B.BC. මධ්‍යස්ථානවලෙඉන්න අසූවයි. මංහිතනවා ගාන හොඳින් තේරුුණා ඔයාට ඒ වගේම තමයි මේ වගේ ගැටලුවක් කාවොත් ඔයා නිවැරදිව පිළිවෙලට ලස්සනට හදන්න වැඩිමලකුණු අරගෙන ජයාරගන්න ඉතින් අවසාන වශයෙන් කියනවා ඔගොල්න්ට පුළුවන් අපේ ඔන් Onlineයින් ශිෂ්ෂත පන්තිට එන්න ඒක බොහොම දේවල් කනවා ගොඩක් ේවල් අපි කතා කරන අය වගේ මතුමයි පේපස් මේ හැම දෙයක්ම කතා කරනවා ඉතින් අපි ගිහිල් එන්නා ජයින් ජයම වේවා හැම කෙනෙක්ටුම සුභම සුභ දවසක්